දුග්ගන්ධෝ, දුග්ගන්ධෝ දුර්ගන්ධයි, සීවතිකය දුර්ගන්ධයි. සීවතිකය කිව්වේ මේ සොහන දුර්ගන්ධයි. ආන්ගේ වගේ තමයි මහණෙනි, මේ ලෝකේ ඉන්න මිනිස්සුත් ඉන්නවා සිතින් පව් කරන මිනිහක් දුර්ගන්ධයි, කයින් පව් කරන මිනිහ දුර්ගන්ධයි, වචනයෙන් පව් කරන මිනිහ දුර්ගන්ධයි. දැන් එහෙම කිව්වම මේ මිනිස්සුන්ගේ ඉඹල බලන්න යන්න එපා, කොහොමත් මේ කය දුර්ගන්ධයි. ඒක නෙවෙයි මේ කියන්නේ, ඒ වැඩේ දුර්ගන්ධයි. හිතන්නකෝ, සමහරු කරන වැඩවලින් ගෙදරම දුර්ගන්ධයි, සමහරු කරන වැඩවලින් ගමම දුර්ගන්ධයි, සමහරු කරන වැඩවලින් රටම දුර්ගන්ධයි. මිනිස්සු කියනවා නේද, අර අර ගමේ තමයි මේ අපරාධය වුනේ, අර තිරිසන් මිනිහා අර යාළුවත් එක්ක තරහට යාළුවාගේ දරුවව කකුල් දෙකෙන් අල්ලා මිදුලේ තිබුණු වතුර එකේ ඔබල යන්න ගියාලු මැරෙන්න ඇරලා, ඒ මිනිහා අහවල් ගමේ කියලා ගමටයි ඒ ගඳ එන්නේ. ඒකට මෙහෙම ගත්තම සමහරුන්ගේ වැඩවලින් තමන්ගේ ආශ්‍රිතයන් පවා අපකීර්තියටපත් වෙනවා. ඒක සමාජය තුළ පවතින දුර්ගන්ධයක්, පැතිරෙන දුර්ගන්ධයක් විදිහට බලන භාග්‍යතුන් වහන්සේ හඳුන්වා දෙනවා. ඒ වගේ හරි අසුචි වැනි පුජ්‍යලයෝ ඉන්නවා, ඒ වගේම අපිරිසිදු පුජ්‍යලයෝ ඉන්නවා, දුර්ගන්ධෝ දුර්ගන්ධ වූ පුජ්‍යලයෝ ඉන්නවා, ඒ ගොඩට වැටෙන්න එපා කිව්වා.